පිළිගන්නවද channel එකට ලෙඩ රෝග සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ කිහිපයක් ඉදිරිපත් කරා ඒ එම කොටස්වලම දිගුවක් විදිහට තමයි අද මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්නේ මෙතනදී විශේෂයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිලීර රෝග සහ බැක්ටීරියා රෝග හඳුනාගන්නේ කොහොමද කියන එක සහ මේවට පිළියම් මොනවද කියන එක අනිවාර්යයෙන්ම පතොක් එකතුවක් හදනවා නම් මේ රෝග ටික දකින්නට ලැබේ අපි ඉදිරියට යමු මෙතනදී මම ඉස්සෙල්ලාම ඔයාලට දිලීර රෝගය සහ බැක්ටීරියා රෝගය වෙන් කරලා අඳුනගන්නේ කොහොමද කියන එක කියන්න ඔයාලට මේකෙදි පේනවා ඇති සාමාන්‍යයෙන් කුණු වීමක් වගේ තියෙන්නේ මේක සාමාන්‍ය තෙත ගතියකුත් තියෙනවා යම් කිසි තෙත ස්වභාවයක් අපිට පේන්න තියෙනවා සමහර විට මේකේ තරලයක් වගේ එළියට එන්නත් පුළුවන් මේ තියෙන්නේ මේක පහසුවෙන් අපිට අඳුරගන්න පුළුවන් බැක්ටීරියා රෝගයක් කියන එක විශේෂයෙන්ම ඔයාලා මේක තැනදී මතක තියාගන්න තෙත කුණු වීමක් එහෙම නැත්නම් තරලයක් එළියට එන මට්ටමේ කුණු වීමක් නම් තියෙන්නේ මේක ගොඩක් දුරට බැක්ටීරියා රෝගයක් විශේෂයෙන් මම මේක පෙන්වන්න මම තියෙන්නේ මූන් කැක්ටස් එක මේක වලට පේනවා එබෙනවා ඔය මෙහෙම එබෙන ස්වභාවයක් එන්නේ ගොඩක් දුරට බැක්ටීරියා ලෙඩකට මේකෙදි සම්පූර්ණ ගාස සාකීම වගේ එකවරම කුණු වීමක් තමයි සිද්ධ වෙන්නේ මේකෙන් පහසුවෙන් අපිට අඳුන ගන්න පුළුවන් බැක්ටීරියා ලෙඩ වෙන් කරලා දිලීර රෝගයකින් දිලීර රෝගයක ලක්ෂණ තමයි මෙන්න මෙතනදී වලට පේන්නේ පේනවා ඇති මේකේ වලයාකාරව විහිදෙච්ච පුල්ලි විදිහට තමයි දිලීරියක් ගොඩක් දුරට එන්නේ මේකෙදි වටේ තියෙන දාර මේක තරංගයක් වගේ පේනවා ඇති වලට තරංගයක් වගේ ඇතුළට තියෙන වලය වලයන් කිහිපයක් විදිහට මේකෙදි වටේට තියෙන වලයන් වල පැහැය අඩු වෙලා මැදට තියෙන වලයන් තමයි පාට වැඩි වෙන්නේ මේක පේනවා ඇති අර නිකන් රින් එකක් එහෙම නැත්නම් මුදු විදිහට තමයි පිහිටන්නේ දිලීර රෝගයක ලක්ෂණ මෙතනින් අපිට හඳුනා ගන්න පුළුවන් තවත් කාරණයක් තමයි අපිට සාමාන්‍ය බැක්ටීරියා රෝගයක ආසාදිත ස්ථානයේ ගොඩක් දුරට මේ ඒරෝලයකින් තමයි පටන් ගන්න ගොඩක් දුරට එහෙම නැත්නම් තුවාලයක් වගේ තියෙන ස්ථානයකින් තමයි මේක ඇතුළට සාකයට එන්නේ හැබැයි දිලීරයක එහෙම ස්ථානයක් විශේෂයෙන් ඒරෝලයක් ආසන්නයෙන් එහෙම දිලීරයක මේ ලප පිහිටීමක් සිද්ධ වෙන්නේ සාකේ ඕනම ස්ථානයක එන්න පුළුවන් හැබැයි මේකේ දිලීර රෝගයක් අපිට සාමාන්‍යයෙන් දිලීර නාශක භාවිත කරලා පාලනය කරගන්න පුළුවන් නමුත් අපිට බැක්ටීරියා රෝග දිලීර නාශක භාවිත කරලා පාලනය කරගන්න අමාරුයි ඒ හින්දා විශේෂයෙන්ම ඔයාලා විශේෂයෙන් මෙතනදී අපි දිලීර රෝගවලට වඩා බීවිත්‍ය අතරම බැක්ටීරියා රෝග සම්බන්ධයෙන් මොකද පළවෙනි කාරණේ මේවට බෙහෙත් නැහැ ඊට අමතරව සම්පූර්ණ සාකයම එකවරම කුණු වීමක් දක්වා මේක යන්න පුළුවන් තවත් මම උදාහරණයක් පෙන්වන්න මේ තියෙන්නේ බැක්ටීරියා රෝගයකට උදාහරණයක් මේක ඔයාලට මම පෙන්වන්න සාමාන්‍යයෙන් අතෙන් මෙදිකල වගේ පේනවා ඇති මේ ජෙල් එක වගේ ඇතුලේ එහෙම එහෙ යනවා මේක අපි මේ පිට තියෙන සිවිය ඇතුලේ නිකන් වතුර වගේ ස්වභාවයකට පත් වෙලා තියෙනවා උත්තරමේ තියෙන තදගතිය නිසා මේක එළියට අවිල්ල නැහැ නමුත් ඇතුලේ තියෙන මුදු පටක සියල්ලම කුණු වීමක් වෙලා තියෙනවා
මේක ස්ථානයකින් මම පළුදු කරලා පෙන්වන්න पेन मे तम बैक्टीरिया रोग तीन हम उदाहरण तेत कुीम तीन अतल तीन मुद्द पटक सीया मे वे कुीम गट बाजने वे पुलवा मेके अंदर पुलवा अंत मेक वाला टेबल बेलव सामान्य गंधा किनवा बैक्टीरिया रोग आकना दिलीर रोग की सामान्य वियल कुीम तीन मेके गंधा कि वलयाकार मुद्दु विधिता मेके पतिरीम सिद्धवे दिलीर वल मिथनि दिनगन वालम कारण बैक्टीरिया वाले बेहत नैकेदम दीता मेव एक् पुच्चल दाक एम अपेती आने साकोली मे आंकर नड़कर रुवे मूलिक अवस्था विधि अंदमगन पुलवांग मुनोत्